අද දවසේ සුවිශේෂී චරිතයක් තමයි රුක්මාල් සේනානායක කියන්නේ. ඉතින් රුක්මාල් කොහොමද අද දවසේ ඔබට දැනෙන්නේ? ඔබගේ ළඟම සහෝදරයෙක් කිව්වොත් මම නිවැරදි. ලලිත් පෙරකුම් කියන්නේ වැඩි ගැන මොකද ඉතින්? ඔව් ඇත්තටම මිස්ටර් ලලිත් පෙරකුම් කියන්නේ මගේ ආදරණීය ගුරුවරයෙක්. ඉතින් ආංගම්පොර ෆයර් මම වාගේෂි බණ්ඩාරස සහ ලලිත් පෙරකුම් සර් කියන එක පිරිසක්. ඉතින් ඇත්තටම මගේ ගුරුවරයෙක් මේ වගේ ලංකාවේ වෙනස්ම විදිහක ඩාන්ෂින් සිනමැටික් ඩාන්සින් ෂෝ එකක් කරන එක ගැන මම ලොකු සතුටක් තියෙනවා නිලුම්පුකොළ පරිශ්‍රයේ. ඉතින් මම හිතනවා මේක ලංකාවේ තාරුණ්‍යයට අලුත් අත්දැකීමක් වෙයි. මොකද සිනමැටික් ඩාන්සින් ෂෝ එකක් කියන්නේ අපි ටිකක් කලාතුරකින් දකින දෙයක්. ඉතින් ඊට අමතරව මේක ඇක්‍රොබැටික්ස් කේබල් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතන ඇක්‍රොබැටික්ස් කියන කලාව ගොඩක්ම ලංකාවට හඳුන්වලා දුන්නේ ලලිත් පෙරකුම් සර්. ඉතින් ලලිත් අයට මම ඒ ගැන බෙහෙවින් ස්තුති වෙනවා ලංකාවට මේ හඳුන්වලා දුන්න කලාව ගැන. ඉතින් මම මේ ප්‍රචණ්ඩ කියන දැවැන්ත ෂෝ එකේ මම ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිරෙක්ටර් විදිහට තමයි වැඩ කරේ. ඉතින් ලොකු සතුටක් තියෙනවා අද ඉතාම සාර්ථකව මේ ඉවෙන්ට් එක කරන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ලංකාවේ විශේෂයෙන් කලාකරුවන් කලාකාරණියන් ප්‍රවීණයන් මේ හැම කෙනාම පිරිවරාගෙන තමයි අද මේ ෂෝ එක වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හැම කෙනාමත් ඇවිල්ලා තිනවා යංග ජෙනරේෂන් එක වෙනුවට විදිහට මේ අපිට දෙන සපෝට් එකට ඕගොල්ලොන්ට තැන්ක්ස්. ඉතින් අපි බලාගෙන ඉමු හොඳ අවුට්පුට් එකක් එළියට එයි ඕගොල්ලොන්ට ඉදිරියේදී බලන්න ලැබෙයි ගොඩාක් සමාජ මාධ්‍ය දාලා සහ ප්‍රධාන නාලිකා තුලින්. ඉතින් බලන්න ප්‍රචණ්ඩ ලොකු වෙනසක් තියෙයි. නැවත ලබන වසරේත් මේ වගේම ලොකු ප්‍රසංගයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙස් විදෙස් ඇමතුම් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු ලාංකීය නාමය ලාංකීය අභිමානය අපි කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඉතින් ඕගොල්ලොත් එකතු වෙලා ඉන්න ප්‍රචණ්ඩත් එක්ක. දැන් මේ කර්තව්‍යයේදී ඔබට පැවරිච්ච කාර්යයක් තියෙනවා. මොන වගේ දෙයක්ද ඔහු ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මගෙන් ස්පෙෂලි මෙහෙමයි කියලා දෙයක් බලාපොරොත්තු නැහැ. මේ ඕවරෝල් ලලිත් පෙරකුම් කියන මම කිව්ව වගේ සහෝදරයෙක් මගේ ගුරුවරයෙක්. ඉතින් ඔහුගේ ඕනෑම කාර්යයකට එහෙම නැත්නම් මගේ දෙයක් තිබ්බොත් මගේ ඕනෑම දෙයකට අපි සහෝදර බැඳීමක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ෂෝ එකක් කරද්දී ලොකු විශ්වාසයක් අවශ්‍යයි, ලොකු කැපවීමක් අවශ්‍යයි. මේ ෂෝ එක ලලිත් පෙරකුම් කියන ගුරුවරයාගේ ෂෝ එකට වඩා මම හිතනවා මගේ ෂෝ එක කියලා. ඉතින් එහෙම හිතුවොත් තමයි අපිට සාර්ථක කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ හැම ක්‍රූ එකේ කෙනෙක්ම මේක ලලිත් පෙරකුම් මහතාගේ ෂෝ එකක් විදිහට නෙමෙයි දැක්කේ, තමන්ගේ ෂෝ එකක් විදිහට. ඉතින් අපි හැම කෙනා මේක නිසා තමයි අද මේකට ඇවිල්ලා තියෙන ලොකු සතුටක් තියෙනවා. ඉතින් අපිට මේ අවස්ථාව දුන්න ලලිත් පෙරකුම් අයියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ කාලයක් තුල එහෙම නැත්නම් මේ අරගල සමය කියන මේ දවස්වල කියන්නේ මේ අරගල සමයේදී මේ වගේ දෙයක් සංවිධානය කරනකොට මොන වගේ අභියෝග දාවේ? ලොකු අභියෝගයක් තියෙනවා. ඇත්තනම මේ වෙලාවේ ඇත්තනම ලංකාවේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ෂෝ එක අප්‍රේල් 6 වෙනිදා තමයි තියෙන තිබ්බේ. ඒකත් දැන් පෝස්ට්පෝන් වෙලා මේ වගේ කාලයකට තමයි ආවේ. නමුත් මේ තාඩන පීඩන මේ දේවල් ඇතුලේ ලංකාව වැඩිලා තියෙන ඇතුලේ මිනිස්සුන්ට යම් කිසි විවේකයක් අවශ්‍යයි. මේ තියෙන ඇග්‍රසිව් මූඩ් එක හැම කෙනාම අපි ඉන්නේ. ඉතින් ඒකට පොඩි විවේකයක් අවශ්‍යයි. මම හිතනවා ඒකට හොඳම විවේකය මේ ආපු හැම කෙනාටම අද ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අපිට ආරංචි වුණා ඉස්සරහටත් චන්දිමාල් ජයසිංහන් ඔහු ලංකාවේ විවාහකරු රජින තරගයේ සංවිධානයේ ඔහුට හම්බුණා කියලා. ඔබට ඉස්සලා වගේම ඔබට ඒ සම්බන්ධයෙන් ඔබට පැවරිච්ච කාර්යය ඔබට කරන්න සිද්ධ වෙයි. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඔෆිෂල් කොරියෝග්‍රාෆර් විදිහට චන්දිමාල් ජයසිංහන් එක්ක මම දැන් අවුරුදු 3ක විතර කාලයක් වැඩ කරනවා. ඉතින් මේ අවුරුද්දෙත් විශේෂ ප්‍රෝග්‍රෑම් ටිකක් මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් යුනියන් අපි සංවිධානය කරලා තියෙනවා. ඉතින් නැවතවරක් ජාත්‍යන්තර කිරුළ ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි 2019 ලංකාව විවාහකරු රජින කිරුළ ගෙනා මම ජාතික පුහුණුකරු විදිහට වැඩ කරා. ඉතින් ඊට පස්සෙත් කිරුළු ප්‍රමාණයක් ලංකාවට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මේ වසරේත් අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු ලාංකීය අභිමානය නැවතත් ලෝකට ගෙනියන්න. බොහොම ස්තුතියි අපිට. බොහොම ස්තුතියි.